සියලුම මහත් මහත්මීන්ගෙන් අවසරයි. මෙතෙන්ට පැමිණිලා සිටින ඔබ සියලු දෙනාමත් මම වගේම අද ඊයේ මේ රටේ තත්ත්වය ගැන හිටපු ගමන් දකින කට්ටියවත් නෙමෙයි. ඔබ සියලු දෙනාම හුඟක් කල් ත්‍රිවිධ හමුදාවෙත් සේවය කරලා විශ්‍රාමයක් ගිහිල්ලා කාලයක් තවත් ආයතනවලත් වැඩ කරලා විශ්‍රාම සුවයෙන් ගෙදර ඉන්න ගමන් මේ රටේ තියෙන තත්ත්වය බොහොම පරිණතභාවයෙන් අවබෝධ කරගෙන මෙතෙන්ට පැමිණි කට්ටිය. ඇයි ඔබ සියලු දෙනා අද මෙතෙන්ට පැමිණිලා තියෙන්නේ? ඒකට හේතුවක් තියෙනවා. මම හමුදාවේ අවුරුදු 36ක් සේවය කරා. ඊට පසුව තවත් ආයතන දෙකක අවුරුදු 10ක් විතර සේවය කරා. ඉතින් එහෙම ඉන්න අපි විශ්‍රාමයේ යනකොට රටේ ඉතාමත් බැරෑරුම් තත්ත්වයක් ආවා. ඒ බැරෑරුම් තත්ත්වයටත් මුහුණ දීලා ඒකත් ජයග්‍රහණය කරලා විශ්‍රාම සුවයට පැමිණිලා අපි බලාපොරොත්තු වෙච්ච දෙයක් තිබුණා. ඒ බලාපොරොත්තු වෙච්ච දේ අද මටවත් මගේ දරුවෙකුටවත් ඔබටවත් මගේ අසල්වැසියෙකුටවත් ඔබේ දරුවෙකුටවත් මග තොටේ පාර තොටේ හම්බ වෙන කෙනෙකුටවත් නැති තත්ත්වයකට තමයි අද මේ රටපත් වෙලා තියෙන්නේ. අද ඉතාමත් අසාධාරණ විදියට මේ රටේ කිසිම කෙනෙක් ඇහුම්කන් නොදෙන පාලකයන් ඉන්න රටක් හැටියට ලෝකයේ කිසිම රටක් ගණන් ගන්න නැති තත්ත්වයකට පත්වෙච්ච තත්ත්වයකට අපිව පත් කරලා තියෙනවා. අපි ඉතාමත් හොඳින් රාජකාරී කරලා රටට තිබිච්ච ඉතාමත් අයහපත් කාලගුණයක් හොඳ තත්ත්වයකට ගෙනහල්ලා ඉවර වෙලා අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ජීවත් වෙන්න. ඒ වගේ රටක් මේ තත්ත්වයට පත් කරලා තියෙන්නේ අපේ ජීවිත කාලය තුළ ඇති කරපු මේ දේශපාලන සංස්කෘතිය. මං හිතන්නේ අපි අපේ කාලය තුළදීම අවසන් කරන්න, එහෙම නැත්නම් වෙනස් කරන්න අවශ්‍ය නිසා තමයි අපි ඔබ සැම සියලු දෙනා මෙතෙන්ට පැමිණලා තියෙන්නේ. අපි යුද්ධයක් ජයග්‍රහණය කරා. ඔබ සියලු දෙනා මේ යුද්ධයේ කොටස්කාරයෝ හැටියට හිටියා. ඔබ හැම දෙනාම දුක් මහන්සි වුණා. ඒ අපේ සතුරා අපි දැනගෙන හිටියා අවියක් දරාගෙන විරුද්ධ වෙන සතුරෙක් හැටියට. නමුත් මේ සතුරා එහෙම කෙනෙක් නෙමෙයි. මේ මුළු රටේම වංචාව, දූෂණය, අසාධාරණත්වය ඒ හැම දෙයක්ම පැතිරිලා තියෙන මුළු රටේම දූෂණයට ලක්වෙච්ච පිරිසක් එක්ක තමයි අපි ගැටෙන්න වෙලා තියෙන්නේ. එහෙම පිරිසක් පරාජය කරලා මේ රටේ යහපත් ජනතාවගේ ඡන්ද බලය අරගෙන ඡන්දයෙන් ජාතික ජනබල වේගයට ඒ අපේ සහයෝගය ලබා දීම තමයි අපේ ඒකායන අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් ඒකට අපි විතරක් මේකටත් සහභාගි වෙලා මාදී. ඒ නිසා අපේ අරුණ ජයසේකර ජෙනරල්වරයා මුලින්ම ජාතික ජනබල වේගයත් එක්ක එකතු වෙලා එතුමා ඇතුළු අනිකුත් නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ පිරිසත් එකතු කරගෙන පටන් ගත්තු මේ ත්‍රිවිධ හමුදා සාමූහිකය අද ඉතාමත් දීප්තිමත්ව ව්‍යාප්ත වෙලා ඔබ සියලු දෙනාමත් මෙහි කොටස්කාරයන් වෙලා තියෙනවා. මේ අපිට ලැබිලා තියෙන අවසාන අවස්ථාව. මේ අපි සියලු දෙනාම මේකට බැඳුනේ කිසිම දෙයක් වාසියක් බලාපොරොත්තුවෙන් ආවේ නැහැ. දැන් මේ රටේ තියෙන අනිකුත් පක්ෂවල තිබෙන්නේ ඒ වගේ දෙයක්. අපිත් රාජකාරී කළා සමහර තැන්වල. ඒ අය හැමෝම ඕන වෙලාවක මේ අපි වගේ පිරිස බඳව ගන්න කැමති. බඳවන්න බැරි නම් තවත් මොන හරි ලබා දෙන්න ඕන වෙලාවක කැමැත්ත දක්වන. නමුත් අපි කිසිම කෙනෙක් දේශපාලන වාසිතකාවත් දේශපාලන උමනාව එහෙම නැත්නම් පුද්ගලික වාසියක් තකා මම ආවෙත් නැහැ. මේ කිසිම කෙනෙක් ආවේ නැහැ. මට කිසිම කෙනෙක් ඇවිල්ලා කතා කරේ නැහැ පුද්ගලික වාසියක් හොඳා එහෙම නැත්නම් මෙතෙන්ට ඇවිල්ලා කතා කරන්න කියන එක නැහැ. මගේ අවබෝධයෙන් මම ඌමනාවෙන් මේ රටේ තියෙන තත්ත්වය නිසා ඒක වෙනස් කරන්න ඕන නිසා
පුද්ගලික වාසි නැති වුණාට මට පුද්ගලික උමනාවක් තියෙනවා. ඒ උමනාව තමයි මේ රටේ සාධාරණ සමාජයක සතුටින් ජීවත් වෙන්න උමනාව තියෙනවා. මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ කාර්යයට උර දෙන්න අපි අදිෂ්ඨාන කළ ගතිය යුතුයි. මේ දූෂිත දේවත්ව පාලනය අපේ කාලෙදීම අවසන් කරන්න අපි උදව් කරන්න අනිවාර්යෙන් අවශ්‍යයි. අපි ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයන් හැටියට ජාතික ජනබලය වගේට එක් වෙලා ඉන්නේ ගැන ඉතාමත් සන්තෝසයි. මොකද අපි විනයගරුක වගේම අපි හා සමානවම විනයගරුක පක්ෂයක් එක්ක එකමුතු වෙලා එක්කහු වෙලා වැඩ කිරීමට අපිටත් හැකියාව තියෙනවා. ඒ වගේම ජයග්‍රහණය සඳහා අපේ පූර්ණ සහයෝගය ජාතික ජනබලවේගය වෙත ලබා දෙනු ඇතැයි කියන එක බලාපොරොත්තුවෙන් ඔබ සියලු දෙනාටම දීප්තිමත් අනාගතයක් වේවා සුභ පතමින් මං නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.